අභිධර්මයේ චිත්ත වීති කියන කොටස ගැන දැනගන්න කලින් චිත්ත වීති වලට අදාළව මූලික කරුණු තමයි සාකච්ඡා කරගෙන ඉන්නේ මේ ඔඩියෝස් වල. මේ ඔඩියෝ එකේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පරමාර්ථ ධර්මයන්ගේ ආයුෂ සම්බන්ධයෙන්. පරමාර්ථ ධර්මයන් මොනවද කියලා මුලින්ම අපි අඳුනගෙන ඉමු. පරමාර්ථ ධර්මයෝ හතරක් තියෙන්නේ. චිත්තය, චෛතසිකය, රූපය, නිර්වාණය. පරමාර්ථ කියන එකේ තේරුම තමයි සත්වයන් සහ අජීවී ද්‍රව්‍ය සහිත මේ අපේ තියෙන ලෝකය ඉතාම සියුම් කොටස් වලට කැඩුවහම අවසාන වශයෙන් ඒ සියලු දෙයක්ම හැදිලා තියෙන මූලික ධර්මයන්ට තමයි කියන්නේ පරමාර්ථ ධර්මයන් කියලා. දැන් ගල් කැටයක් අරගෙන කඩාගෙන කඩාගෙන ගිහිල්ලා ඒකේ චිත්ත චෛතසික හම්බ වෙන්නේ නැහැ. ඒකේ හම්බ වෙන්නේ රූප කියන කොටස්. එතකොට මේ මිනිස්සෙක් සත්වයෙක් කුඩා කුඩා කෑලි වලට කඩාගෙන කඩාගෙන ගියොත් අවසාන වශයෙන් ඉතුරු වෙන පරමාර්ථ ධර්ම තමයි චිත්ත චෛතසික රූප. ওই කොටස් වල එකතුවකින් තමයි සත්වයෙක් හැදලා තියෙන්නේ. ඉතින් මේ චිත්තය කියන්නේ මොකක්ද? චෛතසික කියන්නේ මොකක්ද කියලා මේ ඔඩියෝ සීරීස් එකේ මුල්ම ඔඩියෝස් වල අපි කතා කරලා තියෙනවා. රූපය කියලා කියන්නේ අපේ සත්ව ශරීර එමන ඊට අමතර බාහිර වස්තුන්ගේ මේ හැදිලා තියෙන මූලික ධර්මතා. ඒකේ කුඩා මේකකේට තමයි ධර්මයේ රූපය කියලා කියන්නේ. ත්‍රිවිධ ධර්මයේ සඳහන් වෙනවා ප්‍රධාන වශයෙන් මේ රූප 28කට බෙදලා. ඒතර එකකින් ඇහැට පේන්නේ වර්ණය කියන රූප ධාතුව විතරයි. අනිත් 27ම ඇහැට පේන රූප නෙමෙයි. රූපයක් කියන මේ රූප කොටස සීතල උෂ්ණත්වය ඊට ප්‍රතිවිරුද්ධ දෙයක් එක්ක මික්ස් වෙනකොට වෙනස් වීම වලට භාජනය වෙනවා. ඒක තමයි මේ රූපවල තියෙන ලක්ෂණ විදිහට ධර්මයේ සඳහන් කරන්නේ. නමුත් චිත්තචෛතසික ඊටත් වඩා කුඩා නිසා ඒවා සීතල උෂ්ණත්වය හා ප්‍රතිවිරුද්ධ දේවල් සමග භෞතික ප්‍රතිවිරුද්ධ දේවල් සමග ගැටීමක් ඇති වෙන්නේ නැහැ. ඉතින් නිර්වාණය කියන පරමාර්ථ ධර්මය ගැන මම මෙතනදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක වෙනම ඉදිරියේදී කතා කරමු. ඉතින් ඒ ගැන ඇත්තටම කතා කරන්න වට වඩා අපිට අපි ඊට මෙහා මට්ටමින් තේරුම් ගන්නට යුතු කරුණු මුලින් අවබෝධ කරගැනීම කියන මතේ තමයි මම ඉන්නේ. හරි. එතකොට මේ රූපයක් උපදින කාලයක් තියෙනවා, වෙනස් වී පවතින කාලයක් තියෙනවා, වෙනස් වෙමින් පවතින කාලයක් තියෙනවා සහ නැසෙන කාලයක් තියෙනවා කියලා ප්‍රධාන කාල තුනකට බෙදෙනවා. මේක සමහර තැන්වලදී කොටස් දෙකකට බෙදෙනවා කියලා තියෙනවා. ඇත්තටම මම ඒ ගැන වැඩිදුර අධ්‍යයනය කරේ නැහැ. උපදින කාලය, වෙනස් වෙමින් පවතින කාලය සහ නැසෙන කාලය කියන කොටස් තුනකට මේ රූපයක් අයිති වෙනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. රූපයකට චිත්තක්ෂණ 17ක ආයුෂයක් තියෙනවා කියලා
ධර්මයේ සඳහන් වෙනවා. අපි එක ෂණයක් විදිහට ගත්තහම අර කලින් කතා කරපු උපදින කාලය වෙනස් වෙමින් පවතින කාලය සහ භංග වෙන කාලය එහෙම නැත්නම් නැසෙන කාලය කියන ඒ ෂණ තුන ඒතර ෂණයක් විදිහට ගත්තහම ෂණ වලින් කිව්වොත් රූපයක කාලය ෂණ 51ක් චිත්තක්ෂණ 17ක් එහෙම නැත්නම් ෂණ වලින් ගත්තොත් 51ක් එතකොට මේ භෞතික වස්තුවක් ඉතා සියුම් කොටස් වලට කඩලා අවසාන වශයෙන් අපිට හම්බෙන ඉතාම සියුම් පරමාර්ථ ධර්මයට කියනවා රූපය කියලා රූප කලාපයක් කියලා. ඒ රූප කලාපයක ආයුෂය ගැන කතා කරනකොට පවතින කාලය ගැන කතා කරනකොට ඒක ෂණ වලින් ගත්තාම 51ක් විදිහටත් චිත්තක්ෂණ වලින් ගත්තාම චිත්තක්ෂණ 17ක් විදිහටත් කියනවා. මේ චිත්තක්ෂණය ගත්තත් ඒක ඉතාම කුඩා කාලයක් විදිහට තමයි ධර්මයේදී සඳහන් කරන්නේ. හරියට ඇසිපිය හෙලන කාලයෙන් ලක්ෂයෙන් පංගුවක්වත් නැති තරම් කියලයි චිත්තක්ෂණ 17 ගැන සඳහන් කරන්නේ. එතකොට ෂණයක් ගත්තාම ඊටත් වඩා අඩු කාලයක්. එතකොට මේ අපිට තේරෙනවා මේ රූපයක ආයු කාලය ඉතාමත්ම කුඩයි කියලා. ඉතාමත්ම කුඩයි. ඉතින් මේක තේරුම් ගන්න දැන් මේ කියවීමෙන් තේරුම් ගන්න දෙයයි මේ දේ අවබෝධ කර ගැනීමයි දෙකක්. දැන් මේ කියවනකොට තේරුම් ගන්නේ යම්කිසි බුද්ධිමත් භාවයක් තියෙන්න ඕනේ. නමුත් මේ දේ තනිව අවබෝධ කරගන්න එහෙම නැත්නම් තමාගේ ඥාණය තුළින් තමාගේ ප්‍රඥාවෙන් අවබෝධ කරගන්නවා කියන්නේ ඒක වෙනමම කාරණයක්. එතනදී තමයි හරිම අවබෝධය ලැබෙන්නේ. නමුත් ඊට ප්‍රථමව අපි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අවබෝධ මේ දැනුවත් භාවයක් තිබිය යුතුයි. එතකොට රූප කලාපයක කාලය ෂණ වලින් ගත්තහම 51යි. ඒ 51න් පළවෙනි ෂණය තමයි ඒ රූප කලාපේ ඉපදීම කියලා උපාද ෂණය කියලා. 51වෙනි ෂණය තමයි ඒ රූපයේ නැසෙන කාලය භංග ක්ෂණය කියලා කියනවා. ඒතර මැද තියෙනවා ෂණ 49ක්. ඒ 49ට කියනවා අපි ස්ථಿತಿ ෂණය කියලා. ස්ථಿತಿ කිව්වහම මෙතනදී වැරදි අවබෝධයක් ගන්න අවශ්‍ය නැහැ. ස්ථීරව පවතිනවා කියලා වෙනස් වෙමින් තමයි පවතින්නේ. ඉතින් ස්ථಿತಿ ෂණය කිව්වහට ඒ තේරුම් ගැනීමේදී අපි එක වෙනස් වෙමින් පවතින කාලය කියන අදහස ගත්තොත් ගොඩක් ලේසි. සාමාන්‍යයෙන් සිතුවිල්ලක් ගත්තහම උත්පාදෂණය තියෙනවා, ස්ථಿತಿෂණය තියෙනවා, භංගෂණය තියෙනවා. ඒ කියන්නේ ඉපදීම, වෙනස්වීම, නැසීම කියන කාල තුනට සිතවිල්ල අයිති වෙනවා. ඒකේ ඉපදීම කාලය සමානයි වෙනස්වීමේ කාලය, එම වෙනස් වෙමින් පවතින කාලය ඒක සමානයි නැසෙන කාලය. මේ කාල තුනම සමානයි සිතවිල්ලක. නමුත් රූප කලාපයක ගත්තහම උත්පාදෂණය සහ නැසෙන කාලය භංගෂණය සමානයි. ඒ දෙක විතරයි සමාන. ස්ථಿತಿෂණය වෙනස් වෙමින් පවතින කාලය ෂණ 49ක්. ඒක ටිකක් දිගයි. ස්ථಿತಿ ෂණ 49 නිසා රූප කලාපයක පවතින ඒ කාල තුන ඉපදීම වෙනස් වෙමින් පවතින කාලය සහ නැසෙන කාලය කියන එක කාල තුන සමාන නැහැ. එතකොට චිත්තක්ෂණ 17 වුණත් පේන්නේ නිකන් රූප කලාපයක් එක දිගට තියෙනවා වගේ කියලා. ඒකට හේතුව ස්ථಿತಿ ෂණය කියන එක දිගයි. ඊට අමතරව සාමාන්‍යයෙන් චිත්තක්ෂණ මේ 17ක්ම නැති රූප
පවතිනවා කියලා ධර්මයේ සඳහන් වෙනවා. නමුත් ඒවා ප්‍රධාන වශයෙන් පවතින රූප නොවන බවත් අප්‍රධාන රූප බවත් කියලා සඳහන් වෙනවා. ඉතින් අපි දැනගන්න ඕන කාරණාව තමයි රූපයක රූපය කියන පරමාර්ථ ධර්මයේ ආයුෂය චිත්තක්ෂණ 17යි, ෂණවලින් ගත්තාම 51යි, ස්ථිති ෂණ 49යි, උපාද ෂණයයි, භංග ෂණයයි තියෙනවා. ස්ථිති ෂණ 49ක් තියෙන නිසා රූප කලාපය පවතිනවා වගේ තමයි පේන්නේ. දැන් මේක කිව්වහම බලනවා මේක අහගෙන ඉන්න වෙලාවේ අපි ඉස්සරහින් තියෙන මොකක් හරි රූපයක් දිහා බලලා, ඒ කියන්නේ දැන් මම මේ ඔඩියෝ එක කරන වෙලාවේ මගේ මේසය තියෙනවා, මේසේ ඉස්සරහා වතුර වීදුරුවක් තියෙනවා. දැන් මේ වීදුරුව දිහා බලලා මම කල්පනා කළොත් දැන් මට මේක මේ චිත්තක්ෂණ ගානක්, ඒ කියන්නේ මේ ඇහිපිය හෙලන කාලයෙන් ලක්ෂෙන් පංගුවක් තියෙනවා වගේද පේන්නේ? නැත්නම් මේ ඊයේ තිබ්බා, පෙරේදත් තිබ්බා, අදත් එතනම වීදුරුව තියෙනවා, වතුර මාරු කරනවා, වීදුරුව මට ඇල්ලෙනවා. ඉතින් මොකද්ද මේ කතාව? ඒ කියන්නේ මේක මේ චිත්තක්ෂණ 17ක් නම් මේක තියෙන්නේ මේක මෙලහකට නැති වෙලානේ කියලා. අපි ඒක කොහොමද තේරුම් ගන්නෙ? දැන් මේ වීදුරුව හැදලා තියෙන්නේ කුඩා අංශු වල එකතු වීමකින්. වීදුරුව පොළේ ගැහුවා මේක තේරෙනවා, ඒක කෑලි කෑලි වලට කැඩලා යනවා. ඇහැට පේන කෑලි වලටත් කැඩිලා යනවා. ඇහැට පෙනෙන ඉතා සියුම් ප්‍රමාණයේ කෑලි වලටත් කැඩිලා යනවා. ඒ ඉතා සියුම් ප්‍රමාණයේ කෑල්ලත් අරගෙන අන්වික්ෂීය මට්ටමින් තවත් කඩාගෙන කඩාගෙනත් ගිහිල්ලා ඊටත් වඩා සියුම් කෑලි වලට කඩලා අන්තිමටම ඉතුරු වෙන කොටසට තමයි අපි මේ රූපය කියලා මම කලින් සඳහන් කරේ. රූප කලාප කියන්නේත් ඒකටම තමයි. එතනින් ඒ රූප කලාප කියන්නේ එතනින් එහාට එක බෙදන්න බෑ කියන අදහසින්. පරමාර්ථ ධර්මය කිව්වේ ඒකයි. එතනින් එහාට එක බෙදීමක් නැහැ. ඒක තමයි පරමාර්ථය. අවසාන වශයෙන් ඉතුරු වෙන කොටස. අන්නේ රූප කලාපේ වීදුරුවක තියෙන රූප කලාපේ. එතකොට මේ වගේ කොච්චරකින්ද, ඒ වගේ රූප කලාප කොච්චරකින්ද මේ වීදුරුව හැදිලා තියෙන්නේ? කෝටියකින්ද, කෝටි දෙකකින්ද, තුනකින්ද? නැහැ, ඊටත් වඩා කියාගන්න බැරි තරම් ලොකු ප්‍රමාණයකින් රූප කලාප. එතකොට ඒ රූප කලාප තියෙන්නේ එකම ආයුෂ ප්‍රමාණයකද? එහෙම නැත්නම් ඒ හැම රූප කලාපයක්ම තියෙන්නේ එකම සිටුවේෂන් එකද? දැන් එක රූප කලාපයක් තියෙනවා උපාදේශණය ලැබුවා, ඔන්න ස්ථිතිෂණ පළවෙනි එකාව, දෙවෙනි එකාව, තුන්වෙනි එකාව, ඔන්න දැන් තුන්වෙනි එකේ තියෙන්නේ. තව ඊටම එහා පැත්තෙන් තියෙන රූප කලාපයක් තියෙන්නේ ස්ථිතිෂණ තුන්වෙනි එකේ වෙන්නත් පුළුවන්, සමට හතරවෙනි එකේ වෙන්නත් පුළුවන්, නැත්නම් 49වෙනි එකේ වෙන්නත් පුළුවන්, නැත්නම් ඒක උත්පාදශනේ වෙන්නත් පුළුවන්, එහෙම නැත්නම් භංගශනේ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ මේ හැම රූප කලාපයක්ම එකම ස්ථානයක එකම ආයුෂ කාලයක හැමෝම ඉන්නවා කියන එක නෙමෙයි. හැමෝම එක වයසේ කට්ටිය නෙමෙයි. එක එක්කෙනා එක එක වයසේ කට්ටිය. එක තැනකින් ෂණ 51 ඉවර වෙනකොට මෙතන තව රූප කලාපයක් හට ගන්නවා. උපාදේශණය මුළු වීදුරුවේම තියෙන උපාදර්ශනවල තියෙන වීදුරු රූප කලාප නෙමෙයි. මෙන්න මේ නිසායි අපිට මේ වීදුරුව සැබෑ වශයෙන්ම නැති දෙයක් විදිහට පේන්නේ නැත්තේ. සැබෑ විදිහටම මේක නැහැ කියලා පේන්නේ නැත්තේ හැම රූප කලාපයක්ම සමාන ආයුෂ වලින් නැති නිසායි. ඒ වගේම තව දැනගන්න ඕන දෙයක් තියෙනවා. එතකොට එක වස්තුවක තියෙනවා එක එක වයස්වල රූප කලාපවල කොටස්. එතකොට ඒකෙන් දැන් අපි කියනවා අපේ චක්ෂු විඥානයක් හටගන්නවා ඒ සම්බන්ධයෙන් රූපයක් ඇසේ ගැටුණාම කියලා. දැන් මේ එක එක වයසේ රූප කලාප, එතකොට ඇහි
අරමුණ ගැනීමෙන් එතකොට එක එක චක්ෂු විඤ්ඤාණ හටගන්නවද නැත්නම් එකක්ද හටගන්නේ? එකක්නේ හටගන්නේ. එතකොට ඒ වුණාට අතන විවිධ වයස්වල රූප කලාප තියෙනවානේ. ඔව්. එතකොට ධර්මයේදී සඳහන් වෙනවා ඇහැ මගින් විවිධ රූප කලාපවල විවිධ වයසින් වූ රූප කලාපයේ වීදුරුවේ තිබ්බට සමාන වයසෙන් තියෙන රූප කලාප විතරයි ඩිටෙක් කරන්නේ. එතකොට දැන් මේ බලලා මේ බලනකොටම චිත්තක්ෂණ 17ව සෑහෙන ප්‍රමාණයක් ඇති වෙලා. එතකොට සමාන කොටස් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා, අසමාන කොටසුත් සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. අසමාන කොටස් ටික නෙමෙයි ඇහැ ඩිටෙක් කරගන්නේ, සමාන කොටස් ටික. මේ වගේම තමයි මේ අපේ අනිත් ඉන්ද්‍රියයන් විසිනුත් අරමුණු කරගන්නා බාහිර අරමුණවල මේ තියෙන රූප කලාපවල සමාන ආයුෂ වලින් ගෙවන රූප කලාප ටික තමයි ඩිටෙක් කරගන්නේ. අසමාන කාලවල ඉන්න කට්ටියව ඩිටෙක් කරගන්නේ නැහැ, අරමුණු කරගන්නේ නැහැ. ඉතින් මේකත් මේ චිත්ත වීති ගැන කතා කරන්න කලින් අපේ පරමාර්ථ ධර්මයේදී දැනගන්න ඕන කාරණයක්.